හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිවරයා දුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට මහලේවා ඉදිරිපිට පැවැත්වෙන සත්‍යාග්‍රහය අද 9 වෙනි දිනටත් ක්‍රියාත්මකයි. සත්‍යාග්‍රහයට එක් වූ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් නොකරන්නේ නම් හෙට පැවැත්වෙන මහනගර සභා රැස්වීමේදී තමන් දේශපාලන ජීවිතයෙන් සමු ගන්නා බවයි. දේශපාලන කරපු අපි එපානම් අපේ පක්ෂයට අපේ නායකයන්ට අපි දේශපාලන ඉවත් කළා අපේ පාඩු ඉන්න අප සූදානම් මේ සඳහන් ජයග්‍රහණයෙන් තොරව කෙලවර ගන්න. මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමෙන් හම්බන්තොට ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතාද ඊට ප්‍රතිචාර දැක්වුවා. මට 349.2 මිලියන අලාභයක් දුන්නේ. අද ලාභය මිලියන 171යි. වෙන මොනවා නැමෙ මේක තිබුණ මාෆියාව. ඒ කොමිස් දහපු අය දැන් කියනවා ආයෙත් ඒ මාෆියාවට ඉඩ දෙනවා. අවසරයකින් තොරව බස් රථයක් කොටස් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මරදාන සංගරාජ මාවත ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනුණා. මේ අතර බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවලින් ප්‍රීරෝද රථ සොරකම් කළ සිව් දෙනෙකු ගණේමුල්ල ප්‍රදේශයේදී මහභාගයේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්ගෙන් අනාවරණ කරගත් තොරතුරු මත ඔවුන් සොරාගත් ත්‍රීරෝද රථ 17කින් ත්‍රීරෝද රථ 12ක් සහ ඉතුරු රථවල කොටස් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. To check for gas leaks, spray soap water before removing the seal. At home, make sure that the gas cooker knob is turned off. The regulator is fixed properly and turned on. Now, spray ample amount of soap water on the regulator and the hose. Be assured that there are no leaks. Let's stay informed.